අද දවසේ ධර්ම යාත්‍රා වැඩසටහන ආරම්භ කරමින් ඔබ වහන්සේගෙන් යොමු කරන පළමු ප්‍රශ්නය තමයි ස්වාමින් වහන්ස වර්තමානයේ වන විට මේ විහාරස්ථානවලට ඒකරාශී වන පිරිස යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඒ වගේම සමහර ස්ථානවල සමහර ස්වාමින් වහන්සේලා විසින් මේ ආශ්‍රමය අසපුව බෞද්ධ මධ්‍යස්ථානය එහෙම නැත්නම් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය බෞද්ධ මධ්‍යස්ථානය බෞද්ධ නිකේතනය මේ ආදී වූ විවිධ නම් පාවිච්චි කරලා විහාරස්ථාන හැටියට ගොඩනගාගත්ත තැන් තියෙනවා. මේ ස්ථානවලට ඒකරාශී වන්නේ යම් සීමිත වූ පිරිසක්. දැන් ගමක තියෙන වෙනි ස්ථානයකට ගමේ ඉන්න සියලු පිරිස ඒකරාශී වෙන්නේ නැහැ. තෝරාගත් දායකයින් පිරිසක් පමණක් ඒකරාශී කරගෙන ඒ ස්ථානවල ධර්මදේශනා, භාවනා වැඩසටහන්, වෙනත් විවිධ වැඩසටහන් පවත්වනවා. සමහර ලාවට කඨින පින්කම් පවා පවත්වනවා. නමුත් ඒවා විහාරස්ථාන හැටියට ඕනම කෙනෙකුට ඕනම මොහොතක ඇවිල්ලා පූජාවක් තියන්න එහෙම නැත්නම් වන්දනා කරන්න අවස්ථාව සලසා දෙන ස්ථාන නෙවෙයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ වෙන ස්ථාන දිනෙන් දින වර්ධනය වෙමින් තියෙන ආකාරයකුත් අපි දකිනවා. දැන් මෙන්න මේ කාරණාව ධර්මානුකූලව පැහැදිලි කරලා දෙන්න කියන එක තමයි ඔබ වහන්සේගේ අද දවසේ අපි ඉදිරිපත් කරන පළමු ගැටලුව. අවසරයි ස්වාමීනි. පින්වත් මහත්මයා, මුලින්ම ධර්ම යාත්‍රා සාකච්ඡාවෙන් මට යොමු කරන ප්‍රශ්නය තමයි වර්තමානයේ විහාරස්ථාන තියෙනවා, ආරණ්‍ය සේනාසන තියෙනවා, බෞද්ධ මධ්‍යස්ථාන තියෙනවා, අසපු තියෙනවා, මේ වගේ අප්‍රමාණ එක එක නම් වලින් හඳුන්වන ස්වාමින් වහන්සේලා වැඩ සිටින තැන් තියෙනවා. නමුත් මේ සමහරක් දැන් අලුතෙන් බිහි වෙන තැන්වල ඒවා යම් පිරිසකට පමණක් සීමා කරගෙන ඒ සීමා කරගත්තා වූ පිරිසේ අයට පමණක් සිව්පසය පූජා කරන තැන්ට, ධර්මයේ ශ්‍රවණය කරන තැන්ට මෙහෙම පත්වෙන තැන් සමාජයේ දවසින් දවස වැඩි වෙනවා. මේ කාරණය ධර්මානුකූලව පහදා දෙන්න කියන කාරණයයි මහත්තයා මතක් කරන්නේ. එතකොට මහත්තයෝ, බුදුරජාණන් වහන්සේ යම් තැනක මහා සංඝරත්නය වැඩ හිටිනවා නම් ඒ මහා සංඝරත්නය නිරතුරුව දක්ෂ වෙන්න ඕනේ කාරණා හතරක් තුලින් ලෝකය දකින්න. ඒ කාරණා හතරක් තුලින් ලෝකය දැක්කොත් පමණයි අපි චතුරාර්ය සත්‍ය තුල ජීවත් වුණ ස්වාමින්වහන්සේ නමක් බවට පත් වෙන්නේ. මොකද අපි ඕනෑම කෙනෙක් ගිහි ජීවිතය අතහැරලා උතුම් පැවිදිභාවයට පත් වෙන්නේ ඒ උතුම් පැවිදිභාවයට අදාළ ගුණයන් අපේ ජීවිතවලට එකතු කරගන්න, ඒවා දරා ගන්න. ඉතින් ඒවා දරා ගන්න නම් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන සුපටිපන්න ගුණය අපි තුල තියෙන්න ඕනේ, උජ්ජපටිපන්න ගුණය අපි තුල තියෙන්න ඕනේ, ඥායපටිපන්න ගුණය අපි තුල තියෙන්න ඕනේ, සාමීචපටිපන්න ගුණය අපි තුල තියෙන්න ඕනේ. එතකොට අපි උජ්ජපටිපන්න ගුණයෙන් අපි නිරතුරුව හඳුන්වන්නේ ඍජු මාර්ගය වෙන දුකෙන් මිදීමේ ඍජු මාර්ගය වන ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල ගමන් කරන කෙනාටයි මහා සංඝයා කියලා කියන්නේ. ඒ නිසා අපි දේරුම් ගන්න ඕනේ සංඝ සමාජයේ අපි සෑම කෙනෙක්ම මේ උජුපටිපන්න ගුණය තුල ස්ථානගත වෙච්ච පිරිසක්. ඒ නිසා අපි නිරතුරු ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල අපි පසු වෙනවාද කියන සතිය සිහිය අපිට තියෙන්න ඕනේ. ඒ සතිය සිහිය තියෙනවා නම් නිරතුරුවම ඒ සතිය සිහියමයි අපිට සමාධිමත් හිතක් ඇති කරලා දෙන්නේ. මොකද ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අවසාන ඉලක්කය විදර්ශනාවට යන්න පෙර ආතුව සම්මා සමාධිය. එතකොට අපිට මේ සම්මා සමාධියට යන්න නම් අපි ඇලීම් ගැටීම් කියන කාරණයන්ගෙන් තොරව ලෝකය දකින්න ඕනේ. නමුත් අපි යම් පන්සලක් හදාගෙන, විහාරස්ථානයක් හදාගෙන, එහෙම නැත්නම් ධර්ම මධ්‍යස්ථානයක් හදාගෙන, අසපුවක් හදාගෙන අපි අපිට පමණක් සීමා වූ පිරිසක් තෝරගෙන තමන්ට පමණක් සීමා වූ, තමන්ට පමණක් වෙන් කරගත්තා වූ භාවනාවක් ඇවුතුම් පැවුතුම් තියාගෙන ඒ කටයුතු සංගයා කරගෙන යනවා නම් අපි තේරුම් ගන්න ඕනේ එතනම ඇලීම සහ ගැටීම දෙකම තියෙනවා. එතන විවෘතභාවයක් නැහැ. තමන් ඇලුනා වූ, තමන්ට කැමති වූ, තමන්ට ගරු කරන්නා වූ, තමන් පිළිගන්නා වූ ඒ ඇලීම තුල සකස් වෙන පිරිසක් තමයි එතෙන්ට ස්ථානගත වෙලා තියෙන්නේ. එහෙම වුණොත් අපිට කවදාක්වත් සම්මා සමාධියක් කරා අපේ පැවිද්ද අරගෙන යන්න බැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට දේශනා කරන්නේ කාරණා හතරක් තුලින් ලෝකෙ දකින්න. එච්චරයි. දැන් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ
ඒ ශ්‍රාවකේ කැටියට මං කාරණා හතරක් තුලනෙයි ලෝකෙ දකින්නේ මොනවාද ඒ කාරණා හතර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔච්චරයි මගේ ඉස්සරහා 5000ක් හිටියොත් මං ඔය 5000ම දකින්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඔය කාරණා හතරේ ආයිමත් මේ මගේ හිතවතා මේ මගේ අහිතවතා මේ මගේ දායකයා මේ මගේ දායකයා නොවන කෙනා එහෙම නැත්නම් මෙයා ධනවතා මෙයා කුලවතා මෙයා බලවතා මෙයා නිලවතා එහෙම නැත්නම් මෙයා දුප්පතා මෙයා අහිංසකයා කියලා අපි සමාජය බෙදන්න ගියොත් අපි සමාජය කොටස් කරන්න ගියොත් මොකද අපිට වෙන්නේ අපි නිරතුරුවම ඇලීම් ගැටීම් දෙදිසාවට යොමු වෙනවා ධනවත් කෙනාට ඇලෙන කෙනා ඇලීම් දිසාවට යොමු වෙනවා එයා දුප්පත් කෙනාට ගැටෙනවා. එහෙම පන්සල් තියෙනවා අපේ රටේ. ඒවා ධනවත් අයට පමණයි විවෘත. ඒක රට දන්නවා ජනතාව දන්නවා. ඒ ධනවත් භාවයට ඒගොල්ලෝ ඇලුනා. නිලවත් භාවයට, තෙදවත් භාවයට, කුලවත් භාවයට ඇලෙනවා. එතකොට මොකද වෙන්නේ? අහිංසකයාගේ දුප්පතාගේ පැත්තට ගැටෙනවා. ඒ නිසා කවදාක්වත් ඒ පන්සල් මහා මහේශාක්‍ය පන්සල් හැටියට තිබ්බා. ඒවා කවදාක්වත් ඒවැ වැඩ සිටින ගෞරවනීය සාමින් වහන්සේලාට සම්මා සමාධියක් කරා යන්න බැහැ. මොකද අපි ඒක කණ්ඩායමකට ඇලෙනවා. අපි බුදුරජාණන් වහන්සේට කීකරු බුදුරජාණන් වහන්සේ අපිට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස හැටියට ලෝකය දකින්න කියද්දී අපි අපේ වුවමනා එපාකම් අපේ කැමැත්ත මත අපි ලෝකය දකින්න. ඒ නිසා අපි එක කණ්ඩායමකට ඇලෙනවා තව කණ්ඩායමකට. දැන් එහෙම වුණොත් අපිට කවදාක්වත් සම්මා සමාධිමත් හිතක් කරා යන්න බැහැ. සම්මා සමාධිමත් හිතක් කරා යන්න බැරි නම් අපිට විදර්ශනාව ගැන කතා කරන්න තේරුමක් නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුව බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න. විහාරස්ථානයක් හදනවා වේවා පන්සලක් හදනවා වේවා ධර්ම මධ්‍යස්ථානයක් හදනවා වේවා අසපුවක් හදනවා වේවා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කීකරුවයි ඒ කටයුතු සිද්ධ කරන්න ඕනේ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම මුලින් කුවා මම ලෝකයේ දකින්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා එච්චරයි මං කොතැනකවත් සංඝ සමාජයට ගියාට පස්සේ ස්වාමීන් වහන්සේගේ සීලය හෝ සීලේ දුර්වලභාවය මං හොයන්නේ නැහැ ඒ ස්වාමීන් වහන්සේ මට කැමැතිද අකමැතිද මාව විවේචනය කළාද නැද්ද කියන කාරණේ මං හොයන්න යන්නේ ඒව මට අදාළ නැහැ. ඒවා වුණා නම් ඒවා මගේ සංස්කාර. ඒවා අතීත කුසල් සංස්කාර. මගේ අතීත කුසල් සංස්කාර එනකොට උන්වහන්සේ අලුත් සංස්කාරයන් රැස් කර එච්චරයි හේතුඵල ධර්මයක්. එසම් මම යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට ගියා නම් මං අහන්නේ උන්වහන්සේගේ වස් කීයද කියන කාරණේ විතරයි. මට වඩා එක තප්පරයක් උන්වහන්සේ වස් වලින් වැඩි නම් මම උන්වහන්සේට වන්දනා කරනවා. ඒ වන්දනා කලේ සංඝයාට. උන්වහන්සේට පෞද්ගලිකව නෙමෙයි. සංඝයා මුල් කරගෙන සංඝ සමාජයේ සමාජිකයෙකුට මම වන්දනා කරනවා. මම උන්වහන්සේට වන්දනා කරද්දී මම හදවතින් කොණ්ඩාංජ මහෝත්තමයාණන් වහන්සේගේ පටන් සංඝ සමාජයේ සියලුම ස්වාමීන් වහන්සේට වන්දනා කළා. වෙන ඇලීමක් නැහැ. ගැටීමකුත් නැහැ. උන්වහන්සේ හරිද වැරදිද උන්වහන්සේ හොඳද නරකද උන්වහන්සේ මා විවේචනය කරනවා නැද්ද උන්වහන්සේ සිල්වත්ද දුසිල්වත්ද මට කිසි දෙයක් අදාළ නැහැ නමුත් අද භික්ෂුණීන් වහන්සේලා නැහැ නමුත් කවුරුන් හෝ වේවා ගෞරවනීය සිල්මෑණියන් වහන්සේ නමක් මන් දැක්කොත් මං අනිවාර්යයෙන් මේ සිල්මෑණියන් වහන්සේ තුලින් ඒ සිල්මෑණියන් වහන්සේ නමයි දකින්නේ ඒ සිල්මෑණියෝ මට කැමැතිද අකමැතිද මට ගරු කරනවද නැද්ද ඒ සිල්මෑණියන් වහන්සේගේ සීලය දුසීලභාවයන් තියනවද මට ඒව අදාළ නැහැ මොකද මට අවශ්‍ය නැහැ මේ ගෞරවනීය සිල්මෑණියන් වහන්සේ තුලින් ඇලීම් හෝ ගැටීම් ඇති කරගන්න මොකද මං ඇලීම් හෝ ගැටීම් ඇති කරගත්තොත් ඇලීම් ගැටීම් ඇති වෙන්නේ කුමක් නිසාද තෘෂ්ණාව නිසා තෘෂ්ණාව කුමකට මුලක්ද දුකට එනම් මම සංඝයා උපයෝගී කරගෙනත් සිල්මෑණියන් වහන්සේලා උපයෝගී කරගෙනත් මං ජීවිතයට එකතු කරගෙන තියෙන ජාති ජරා ව්‍යාධි මරණ දුක. එසා බුදුරජාණන් වහන්සේ කියනවා සංඝය සමාජයේ වේවා භික්ෂුණී සමාජයේ වේවා කැමැත්ත අකමැත්ත මත දකින්න එපා. ඒතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒතර අපි සමාජය තුළ ගිහි පින්වතා උපාසක උපාසිකා කියන තැන තියෙන ලෝක දැක්කේ තැන අපිට කවුරුවක් කෙරේ ඇලීමක් ගැටීමක් සකස් වෙන්නේ නැහැ. ඒ නිසාම අපේ හිත සම්මා සමාධියට ගිහිල්ලා
බුදුරජාණන් වහන්සේ අපිට මේ මාර්ගයක් මේ විදියට දේශනා කරන්නේ නිරතුරුවම අපේ උජුපටිපන්න ගුණේ ශක්තිමත් කරලා සම්මා සමාධියට අපේ හිත ගන්න. මොකද සම්මා සමාධියට ගත්තොත් තමයි ඒ සමාධිමත් හිත උපයෝගී කරගෙන අපිට විදර්ශනාව කරා ඒ කියන්නේ ඥායපටිපන්නක ගුණේ කරා අපිට යන්න පුළුවන්. එහෙනම් අපි මුලදිම උජුපටිපන්න ගුණය තියෙන තැනදිම අපි ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වෙලා සම්මා සමාධිය දුර්වල කරගන්න ඇලීම් ගැටීම් දිශාවන්ට යන්න ගියොත් අපිට සංඝයාගේ සමස්ත ගුණයන් අහිමි කරගත්ත ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. එනිසා කොතනදිවත් භික්ෂූන් වහන්සේලා වෙන අපි සමාජය ධනවත් පොහසත් එහෙම නැත්නම් හිතවත් අහිතවත් එහෙම නැත්නම් කැමැති අකමැති ගරු කරන අපිට ගරු නොකරන මේ වගේ ධනවත් දුප්පත් මෙවැනි බෙදීම් වලට ලක් කරන්න අපි ගියොත් ඒ බෙදීම් වලට ලක් කරන මොහොතේම අපි ඇලීම් ගැටීම් වලට ලක් වෙලා තෘෂ්ණාව අපි තුල වැඩි වෙලා අවිද්‍යාව තව තව වැඩි කරගෙන අපි චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් බැහැරට යන. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අපේ පන්සල අපේ ආරණ්‍ය අපේ බෞද්ධ මධ්‍යස්ථානය අපේ අසපුව මේ කිනම් නමකින් හැඳින්නුවත් ඒ සෑම තැනකම ගෞරවනීය ස්වාමින් වහන්සේලා වැඩ හිටිනවා නම් ඒ තැනට සිව් දිසාවෙන්ම එන ඕනෑම ගිහි කෙනෙකුට ඒක විවෘත වෙන්න ඕනේ. ආගමික බෞද්ධ අන්‍යාගමික කියන කාරණයක් අදාළ නැහැ. බෞද්ධ ස්ථානයක ක්‍රිස්තියානි කෙනෙකුට එන්න හින්දු කෙනෙකුට එන්න මුස්ලිම් කෙනෙකුට එන්න ඒගොල්ලෝ කැමති නම් ඒ අවස්ථාව තියෙන්න ඕනේ. ඒගොල්ලන් කැමති නම් ඒ අවස්ථාව තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඇවිල්ලා බලල යන්නේ ඒගොල්ලෝ වන්දනා කරන්නේ නැහැ. දෙරුවන්ට කෙරේ සද්ධාවෙන් එන්නේ නැහැ. ඒ නිසා බෞද්ධ මධ්‍යස්ථානයක් වේවා කවුරුන්ව ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටිනවා නම් යම් තැනක අනිවාර්යයෙන් මේ තැන සීමා කරගත්තා වූ පිරිසකට යොමු කිරීමෙන් කවදාක්වත් සම්මා සමාධියට අදාළ ධර්මතාවයන් වැඩෙන්නේ නැහැ. ඒ නිසා නිරතුරුවම අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් වඩා ගන්න නම් අපි වැඩ සිටින පන්සල ආරණ්‍ය බෞද්ධ මධ්‍යස්ථානය අසපුව මේ කිනම් නමකින් හැඳින්වුවත් එය හඳුන්වන තැනට මේ හතර දිසාවෙම ජනතාවට ඇවිල්ලා ඒ වන්දනාමාන කටයුතු කරන්න සිව්පසේ නැපූ උපස්ථාන ධර්මයන් සිද්ධ කරන්න අවස්ථාව තියෙන්න ඕනේ. එතන තමයි බුදුරජාණන් වහන්සේට අපි දක්වන කීකරුභාවය. නමුත් මේ බුදුරජාණන් වහන්සේට කීකරුභාවය දක්වන්නේ නැතුව අපි අපේ කැමැත්තට අපේ දෘෂ්ටීන්ට අදාළව අපි සීමා සහිත පිරිසක් පමණක් අප වටා තියාගත්තොත් ඒ තියාගන්න මොහොතේම අපි බරපතල ඇලීම් සහ බරපතල ගැටීම් දෙදිසාවටමයි ගමන් ගන්න. ඒ නිසා අපි තෘෂ්ණාව තුලයි ජීවත් වෙන්නේ. තෘෂ්ණාව තියෙන තැන අවිද්‍යාවමයි ශක්තිමත් වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව ශක්තිමත් වෙනන අපි තව චතුරාර්ය සත්‍ය ධර්මයේ ආර්ථයන්ගෙන් බැහැරට ගිහිල්ලා ආර්ය අෂ්ට මාර්ගයේ දුර්වල කරගෙන එනිසා අපේ පැවිදි ජීවිතයේ උතුම් පැවිදි ගුණයනුත් අපි දුර්වල කරගන්න දිශාවට ගමන් කරනවා. අපි දැකලා තියෙනවා සමාජයේ යම් බෞද්ධ මධ්‍යස්ථාන ඔය ස්ටැන් තියෙනවා ඒ වගේ සීමා සහිත තෝරාගත් තමන්ට ගැළපෙන තමන්ට ගරු කරන එවැනි පිරිස් පමණයි එවැනි තැන් වලට යන්නේ. මම හිතනවා මේක ධර්මානුකූලව බුදු දහමටවත් බුදුරයන් වහන්සේගේ ධර්මයටත් එකඟ දෙයක් නෙමෙයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපේ දෘෂ්ටීන්ට අපේ කැමැත්තට අදාළව මේ ධර්මයන් සකස් කරගන්න නැතුව දෙන්න මේ පෞද්ගලික වමනාමන් මත පෞද්ගලික හිතවත් යාලුකම් මත දායකකම් මත පන්සල් විහාර සීමා කරගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ තෙරුවන් වැඩ සිටින යම් තැනක් වේද ඒ තෙරුවන් වැඩ සිටින සැනට ඕනෑම කෙනෙකුට ඒ කියන්නේ පච්චත්තං වේති තබ්බෝ ධර්මයේ ගුණයක්නේ තේන්න එයා ලස්සන වේවා කැත වේවා ධනවත් වේවා දුප්පත් වේවා කුලවත් වේවා කුලහීන වේවා උගත් වේවා නූගත් වේවා මේ සෑම කෙනෙකුටම ධර්මයේ පොදුනම් ධර්මාබෝධයේ පොදුනම් තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙනවා නම් ඒ නිසා ඒ සෑම කෙනෙකුටම පන්සල ආරණ්‍ය අසපුව ධර්ම මධ්‍යස්ථානය මේ කිනම් නමකින් හැඳින්නුවත් සංඝයා වැඩ සිටිනවා නම් ඒ තැන ඒ සියලුම ගිහි පින්වතුන්ලාට පොදු තැනක් බවට පත් වෙන්න ඕනේ. අපි මේ පොදු තැන අපි සීමා කරන්න ගියොත් අපේ කැමැත්ත මත අපි නිරතුරුවම
ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් බැහැර දිශාවට ගමන් කරලා ඇලීම් ගැටීම් තුල දෝලණය වෙලා නිරතුරුවම සම්මා සමාධිය අහිමි කරගත්ත පිරිසක් බවටයි පත් වෙන්නේ කියන කාරණය බොහොම ගෞරවයෙන් මතක් කර දෙන්න ඕනේ. ස්වාමින් වහන්සේ අද දවසේ අවසාන ප්‍රශ්නේ හැටියට ධර්ම යාත්‍රා වැඩසටහනේ නොබෙගින් මා විමසන්නේ වර්තමානයේ වන විට මේ සමාජය තුළ යම් මතයක් නිර්මාණය වෙමින් තියෙනවා මේ දිව්‍ය ලෝකය සහ අපාය කියන කාරණාව පිළිබඳව. මේ දිව්‍ය ලෝකය සහ අපාය කියන එක වෙන කොහෙවත් තියෙන දෙයක් නෙවෙයි මේ අපි ජීවත් වෙන සමාජය ඇතුළෙමයි මේක තියෙන්නේ කියන එක බොහෝ අය සමාජයට එතු ගන්නවන්නට උත්සාහ කරනවා. මුදල් තියෙන යම් ආකාරයකට අපි සැප කියලා විශ්වාස කරන දේ විඳින අය තමයි දිව්‍ය සැප සම්පත් විඳින්නේ. එහෙම නැත්නම් දුක් විඳින අය තමයි අපායගාමි වෙලා ඉන්නේ කියලා බොහෝ අය මේක විවරණය කරන්න උත්සාහ කරනවා. දැන් මෙන්න මේ කාරණාව පිළිබඳව අපිට පැහැදිලි විවරණයක් ලබා දෙන ස්වාමීන් වහන්ස මෙවැනි දේ සමාජගත කරන්නට උත්සාහ කරනකොට ඒක අපේ හිතට දැනුනොත් එහෙම අපි එයින් මිදෙන්නේ කොහොමද කියන එකත් අපිට පැහැදිලි කරලා දෙන්න කියලා වහන්සේගෙන් මේ මොහොතේ නමස්කාර පූර්වකව අපි ආරාධනා කර සිටිනවා. මෙහෙමයි මහත්තයෝ, ප්‍රශ්නේදී මට කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඇදියට දිව්‍ය ලෝක එහෙම නැත්නම් අපාය කියන කාරණේ මහත්තයෝ මේ මට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. තේන්නාද? දිව්‍ය ලෝක සහ අපායන් තියෙනවාද කියන කාරණය යම් පින්වතෙක් දැනගන්න කාරණා දෙකකින් කරන්න පුළුවන්. එක තමයි ඒ පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙන් ධ්‍යාන මට්ටම් සකස් කරගෙන ඊළඟට ඒ ධ්‍යානගත හිතෙන් එයා පහළට ඇවිල්ලා එයා හිත මෙහෙවලා චතුූපපාත ඥාන పూర్වේ නිවාසානුස්සති ඥානයන්ට හිත යොමු කරලා එයා పూర్වේ නිවාසානුස්සති ඥානය චතුූපපාත ඥානය ඇති කරගත්තොත් අන්‍යයාට දකින්න පුළුවන් සත්වයා මැරිලා ඉපදෙන තැන්. ඔන්න එක එකක් ඈ. ඒ දේ ඇති කරගන්න නම් අනිවාර්යෙන්ම එයා සමාධිමත් හිතක් එයාට තියෙන්න ඕනේ. ඒ තුලින් එයා චතුූපපාත ඥාන పూర్වේ නිවාසානුස්සති ඥානය ලබලා සත්වයා මැරෙන ඉපදෙන ස්වභාවයන් නුවණින් දකින්න ඕනේ. සමාධිමත් හිතෙන් දකින්න ඕනේ. ඒක එහෙම දැක්කට පස්සෙ එයා අපාය පිළිගන්නවා. එයා සතර අපාය පිළිගන්නවා. එයා සත්වයෙක් මැරිලා මිනිස්සෙක් මැරිලා പ്രേත ලෝකේ ඕපපාතික උපදින බව එයා දකිනවා තමා තුලින්. සත්වයෙක් මැරිලා එයා නිරේ උපදින බව එයා තමා තුලින් දකිනවා. සත්වයෙක් මැරිලා යකෙක් යක්ෂණියක් වෙලා උපදිනවා එයා දකිනවා. තේන්නේ? ඒ එක ස්වභාවයක්. ඒතකොට එයාට සැකයක් නැහැ. එයා තමා තුලිනුයි නිරය දකින්නේ. ඒ වගේම එයා තමන්ගේ චතුූපපාත ඥාන තුලින් එයා දකිනවා කෙනෙක් මැරිලා දිව්‍යතලයක දෙවියෙක් වෙලා උපදිනවා. ඒතකොට එයාට එනම් දිව්‍යතල පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එයා සැක හැර දැනගන්නවා දිව්‍යතල කියලා තැනකුත් තියෙනවා නිරය කියලා තැනකුත් තියෙනවා. එයාට ඒ පිළිබඳ සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. ඊළඟට අපිට මේ සමාධිමත් සිතක් නැත්නම් අපිට ධ්‍යාන මට්ටම් වලට ළඟා වෙන්න බැරි නම් පින්වත්නි අපිට චතුූපපාත ඥාන పూర్වේ නිවාසානුසති ඥාන ගැන කතා කරලා වැඩක් නැහැ. එහෙම කෙනෙක් කොහොමද මේක විශ්වාස කරන්නේ? එහෙම කෙනෙක් විශ්වාස කරන්න ඕනේ තෙරුවන් කෙරේ සද්ධාවෙන්. ඒක හොඳට තේරුම් ගන්න. තෙරුවන් කෙරේ සද්ධාවෙන් ඒක විශ්වාස කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ සූත්‍රගත ධර්මයේ කියවලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒවා නුවණින් මෙනෙහි කරලා අන්‍යා දිව්‍ය ලෝක තියෙන බව සතර අපායක් තියෙන බව එයා පිළිගන්නවා. දැන් සූත්‍රගත ධර්මයේ තියෙනවනේ නේ දෙවියන් පිළිබඳ තියෙනවා, දිව්‍ය ලෝක පිළිබඳ තියෙනවා, නිරය ගැන තියෙනවා, සතර අපායන් ගැන තියෙනවා. ඒතකොට ඒක තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් අපි ඒ දේතනෙ පිළිගන්නවා. හරි, මොකද අපිට චතුූපපාත ඥාන పూర్වේ නිවාසානුසති ඥාන නැහැ. අපිට තියෙනවා නම් චතුූපපාත ඥාන పూర్වේ නිවාසානුසති ඥාන අන්න අපි සහසුද්ධෙන් තමාතුලින් දකිනවා. නිරයක් දකිනවා, සතර අපායක් දකිනවා, දිව්‍යතලත් අපි දකිනවා. ඒතොර සැකයක් විචිකිච්ඡාවක් නැහැ. එහෙම නැත්තම් අපිට ඒ දිව්‍යතල පිළිබඳ, නිරය පිළිබඳ විශ්වාස කරන්න වෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල.
බුදුරජාණන් වහන්සේ කියන නිසා අපි විශ්වාස කරනවා. අතීතයේ වැඩ සිටි ආර්යයන් වහන්සේලා කියන නිසා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය මත පියනවා. ඒ විශ්වාසය මත ගිහිල්ලා තෙරුවන් කෙරෙහි සද්ධාවේ විශ්වාස මත ගිහිල්ලා අපි ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන අපිට පුළුවන් අවශ්‍ය නම් සම්මා සමාධිමත් හිතකින් තමා තුලින්ම අනාගතේ මේ උතුම් ධර්මයන් චුතූපපාත ඥාන පූර්වේ නිවාසාන සිඥාන තුලින් දකින්න. ඔන මාර්ග දෙක. ඒතොර ඔය මාර්ග දෙකෙන් අපි මේක දකින්නේ නැත්තම් එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම අපි හිතනවා නම් නිරය තියෙන්නේත් මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ තියෙන්නේත් මනුෂ්‍ය ලෝකේ කියලා අපි ඒකට කියන්නේ මිච්ඡා දෘෂ්ටිය කියලා. සම්මා දිට්ඨියටපත් වෙලා නැහැ. තාම තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවට ඇවිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය පිළිගන්න කෙනෙක් නෙමෙයි. ඉතින් අන්න එහෙම කෙනා. එතකොට එයා කොතනද ඉන්නේ? මිච්ඡා දෘෂ්ටිය තුල. පෘථග්ජන භාවය තුල එයා ඉන්නේ. එතකොට එයාට කොහෙත්ම විශ්වාසයක් නැහැ. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ භව තණ්හා විභව තණ්හා. එතන භව තණ්හාව කියලා කියන්නේ මොකද්ද? භවය කෙරෙහි ඇතිවෙන අවුතුෂ්ණාව. දැන් ඕනෑම බෞද්ධෙක් විදර්ශනාව පුහුණු කරලා නැත්නම් එයා තුල භව තෘෂ්ණාව තියෙනවා. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා තුලත් ආත්ම භාව හතකට අදාළව භව තෘෂ්ණාව තියෙනවා. සකෘදාගාමි කෙනා තුලත් ආත්ම භාව දෙකකට අදාළව භව තෘෂ්ණාව තියෙනවා. අනාගාමි කෙනාට එක භවයකට අදාළව භව තෘෂ්ණාව තියෙනවා. තේන්න? ඉතින් ඒ නිසා නිරතුරුවම භව තෘෂ්ණාව තුල ජීවත් වෙන කෙනා. තේනවාද? භව තෘෂ්ණාව තුල ජීවත් වෙන කෙනා නිරතුරුවම මේ භවයේ ස්වභාවයන් දකිනවා. කාම භව, රූපී භව, අරූපී භව. එතකොට එයාට විශ්වාසය යා මේ භවත්‍රය තුල දිව්‍ය ලෝකයක් තියෙනවා, අසතර පායක් තියෙනවා, නාගාමි බ්‍රහ්මතල තියෙනවා, රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල තියෙනවා. එයා එතනදී භව තෘෂ්ණාව තුල ජීවත් වෙනවා. ඒ භවයේ කෙරේ, ඒ සැපයන් කෙරේ තෘෂ්ණාවෙන්. එතකොට විභව තණ්හාව තුල ජීවත් වෙන පිළිසකුත් ඉන්නවා. ඒගොල්ලන්ට භවයේ කෙරේ විශ්වාසයක් නැහැ. ඒගොල්ලෝ නැවත උපදිනවා කියලා දන්නේ නැහැ. අනේ දිව්‍ය ලෝකයක් තියෙනවා. පටිච්ච සමුප්පන්නව තෘෂ්ණාපච්චය උපාදානන්ත වෙන ධර්මතාවයෙන් එහි ඉපදෙනවා කියලා දන්නේ නැහැ. නිරයක් තියෙනවා. පටිච්ච සමුප්පන්නව මම නිරේ ඉපදෙනවා කියලා දන්නේ. මොකද ඒගොල්ලෝ එහෙම විශ්වාසයක් නැහැ. විභව තණ්හා භවයක් නැහැ කියන තෘෂ්ණාව තුල ඉන්නවා. මේ ජීවිතෙන් සියල්ල ඉවරයි. මේ ජීවිතෙන් සියල්ල ඉවරයි කියලා කෙනෙක් හිතනවා නම් ආයිමත් ඉතින් එයාට දිව්‍ය ලෝක තියෙනවාද සතර පාය තියෙනවාද කියන කාරණයක් අදාළ වෙන්නේ නැහැ. ඒව එයා විශ්වාස කරන්නේ. ඒතොර එහෙමනම් මේක තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. එයා සම්මා දිට්ඨියටපත් වෙලා නැහැ. එයා සම්මා දිට්ඨිය ආර්ථයන් ජීවිතයට එකතු කරගත්තේ කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ ලෝක ධර්මයක්. ඒ කියන්නේ මේ ලෝකේ සම්මා දිට්ඨියටපත් වෙච්ච අයයි මිත්‍යා දෘෂ්ටිකපත් වෙච්ච අය වෙන් කරලා ගත්තොත් ඒක අහසයි පොළොවයි වගේ වෙනස්. ඒ නිසා අපිට ඉතින් ඔවැනි කතා ඔවැනි අදහස් සමාජය තුල ඕනෑ තරම් අපිට දකින්න පුළුවන්. තේන්න? කවුරු හරි කියනවා නම් නිරය තියෙන්නේත් මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ තියෙන්නේත් මනුස්ස ලෝකේ කියලා එතනින් අපි අදහස් කරන්න ඕනේ අනේ මේ මහත්යානන් තාම සම්මා දිට්ඨියටපත් වෙලා නැහැ. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවටපත් වෙච්ච නැති කෙනෙක්. මෙයා කල්යාණ මිත්‍ර ආශ්‍රය නොලබපු කෙනෙක්. මෙයා සද්ධර්ම ශ්‍රවණය නොකරපු කෙනෙක්. මෙයා සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම නොකරපු කෙනෙක්. ඒ නිසාම මිත්‍යා දෘෂ්ටික භාවයේ තුල ජීවත් වෙන කෙනෙක්. එච්චරයි. ඊට වඩා දෙයක් අපි දකින්නේ නැහැ. ඉතින් එහෙම දැකලා අනුන්ගේ වියරු දැක්ම තුලින් අපි දක්ෂ වෙන්න ඕනේ අපි නිවර්ද වෙන්න. ඒ අනුන්ගේ වියරු දැක්ම අපි අපේ සම්මා සමාධිය උදෙසා යොමු කරගන්න ඕනේ. එහෙම නැතු එවැනි දේවල් සමාජගත වෙද්දී අපි ඒවත් එක විතර්ක කරන්න යනවා නම් අපි ඒවත් එක තර්ක කරන්න යනවා නම් අපි ඒවට ගැටෙනවා නම් අපි මොකද කරන්නේ? අනුන්ගේ මිත්‍යා දෘෂ්ටිය නිසා තමාගේ සම්මා දිට්ඨිය අහිමි කරගන්න කෙනෙක් බවට බන් කොයිසරම් අවාසනාවක්ද කියලා. අනුන්ගේ මිත්‍යා දෘෂ්ටිය නිසා තමන්ගේ සම්මා දිට්ඨිය විනාශ කරගන්න පිරිසක් බවට අපි ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේලා යෝකේ නිවැරදි කරන්න බෑ. හොඳට තේරුම් ගන්න. අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා. ඒකම බුදුරජාණන් වහන්සේ නමකටවත් ලෝකය නිවැරදි කරන්න පුළුවන් වුණේ නැහැ.
अपे गौतम බුදුරජාණන් වහන්සේටත් ලෝකය නිවැරදි කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ ඉන්දියා දඹදිව පත් නිවැරදි කරන්න පුළුවන් කමක් ලැබුණේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් යනකොට සමස්ත දඹදිව තලයෙන් බුදුදහම අතුරුදහන් වෙලා යනවා දැන් බුදුරජාණන් වහන්සේට ලෝකය නිවැරදි කරන්න පුළුවන් උනේ නැහැ බුදුරජාණන් වහන්සේලා කරන්නේ මොකද්ද ලෝකය නිවැරදි කිරීමට මාර්ගය දේශනා කරනවා ලෝකේ නිවැරදි කිරීමට මාර්ගය දේශනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේලා ලෝකේ නිවැරදි කිරීමට මාර්ගය දේශනා කළත් ඒ දේශනා කරන මාර්ගය තුලින් ලෝකය නිවැරදි කරගන්නේ ඊට අදාළ සංස්කාරයන් තිබෙන පිරිස පමණක්මයි. මේක තේරුම් ගන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ලෝකේ නිවැරදි කරන්න නෙමේ නිවැරදි නොවන ලෝකය උපයෝගී කරගෙන Tamanට නිවැරදි වෙන්න. නිවැරදි නොවන ලෝකයේ උපයෝගී කරගෙන තමන්ගේ ලෝකය නිවැරදි කරගන්න. තමන් මේ ලෝකයෙන් නිදහස් වෙලා යන්න. තමන් උතුම් සම්මා සමාධිමත් හිතක් අන බුදුදහමේ හරිය. බුදුරයන් වහන්සේ කියනවා යමෙක් තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගත්තද මොනම හේතුවක් නිසාවත් එයා මේ ජීවිතේදී සතර අපායට නැවැටෙන්නේ නැහැ. ඒ කියන්නේ ඊළඟ ජීවිතේ එයා සතර අපායට වැටෙන්නේ නැහැ. සතරපායෙ මිදුණානේ මේ සතරපායට වැටීමක් වෙන්නේ නැහැ ඊළඟ ජීවිතේ. ඒක තමයි තෙරුවන් කෙරෙහි සද්ධාවේ තියෙන බලවත්භාවය. නමුත් තෙරුවන් කෙරෙහි සද්ධාවට පල්ලෙ හතනක් තියෙනවා. ඒකට මොකද කියන්නේ? අමෝලිකා සද්ධාව කියලා කියනවා. අමෝලිකා සද්ධාව කියන්නේ වෙනස් වෙන සද්ධාව. අනුන් කියන නිසා එයා වෙනස් වෙනවා. පොතක පතක තිබ්බ දෙයක් පල්ලෙ එයා වෙනස් වෙනවා. ඇයි ඒ වෙනස් වුනේ? එයා අවබෝධයෙන් සරණ ගියේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් කෙරේ විශ්වාසයෙන් සරණ ගියේ නැහැ. ධර්ම රත්නයේ ගුණයන් කෙරේ විශ්වාසයෙන් සරණ ගියේ නැහැ. සංඝ රත්නයේ ගුණයන් කෙරේ විශ්වාසයෙන් එයා සරණ ගියේ නැහැ. ඒ නිසා මෙයා අනුන් කිව්වොත් එයා වෙනස් වෙලා එනවා. දැන් එයා විශ්වාස කරන් ඉන්නේ නිර්යක් තියෙනවා කියලා විශ්වාස කරන් ඉන්නේ. මේ දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා එයා විශ්වාස කරගෙන ඉන්නේ. නමුත් කවුරුන්නෝ අසත්පුරුෂ යාළුවෙක් පාප මිත්‍රයෙක් එයාට මුණ ගැහිලා එයාට කියනවා මොන පිස්සුද දිව්‍ය ලෝක කොහෙද තියෙන දිව්‍ය ලෝකේ තියෙන මේ මනුස්ස ලෝකේ ඔය සැප සම්පත් නිලතල බලතල විඳින මිනිස්සු දිහා බලන්න ඒවා තමයි දිව්‍ය ලෝක ඒගොල්ලන්ගේ මහා මන්දිර දිහා බලන්න ඒවා තමයි දිව්‍ය විමාන ඒගොල්ලෝ ලබන සැපය දිහා බලන්න ඒවා තමයි දිව්‍ය ඕජාව ඒගොල්ලෝ පාවිච්චි කරන යාන වාහන දිහා බලන්න ඒවා තමයි දිව්‍ය රත අනේ යාළුවා කියනවා අනේ මේ යාළුවා එක පිළිගන්නවා. එයි සැලෙන සද්ධාාවක් තිබ්බේ. නොසැලෙන සද්ධාාවක් නෙමේ. සැලෙන සද්ධාාවක්. අර මහත්තයා අර කියපු මිත්‍යා ධර්මයට රැවටිලා එයාත් මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. දැන් කෙනෙක් එනවා. එයා ඇවිල්ලා මගෙන් බණ අහනවා. එයා බණ අහලා බොහොම සද්ධාවෙන් ගරුත්වයෙන් වන්දනා කරලා පිරිකරත් පූජා කරලා ධර්ම දානමය පිනක් ජීවිතයට එකතු කරගෙන දානමය පිනුත් ජීවිතයට එකතු කරගෙන සීලේ ශක්තිය ජීවිතයකට උරුම මෙතනින් යනවා එයා මෙතනින් යද්දී අර මගේ ඉන්නම් මහත් එක් එයාගෙන් අහනවා ඔයා කොහෙද ගියේ එතකොට එයා කියනවා මම මේ අරිය ඥානහාමුදුරුවන්ගේ බාර අහන්න ගියා කියලා එතකොට ඒ මහත්තයා කියනවා ඔයා හරිම මෝඩ මිනිස්සෙක් නේ අරිය ඥානහාමුදුරුවන්ගේ බණ අහන්න යන්නේ කවුද අරිය ඥානහාමුදුරුවෝ ඒ බොරු කරන්නේ ඒ නිසා ඔයාට නම් හරිම මෝඩ කෙනෙක් ආයිමත් නම් යන්නේ අරිය ඥානහාමුදුරුව මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා. අනේ වෙලාවේ අර අහිංසක මිනිසයා මොකද කරන්නේ? අනේ මම දන්නේ නැහැ මෙච්චර කාලයක් මෙහෙම දෙයක්. මම දන්නවා නම් කවදාක්වත් ඔය හාමුදුරුවන්ගේ බණක් අහන්න යන්නේ අනේ වට ගොඩාක් පින් මට මේකෙන් මුදෝ ගත්තට කියලා මොකද කරන්නේ? සංඝයා කෙරෙහි සද්ධාවත් විකෘති කරගන්න. සංඝයා දෙස චෝදනාත්මකව බලනවා. සංඝයාට විවේචනය කරනවා. ඒ විතරක් නෙමේ එයා අර බණ අහලා පිරිකර පූජා කරලා රැස් කරගත්තා වූ පිනත් එයා අහිමි කරගන්නවා. සියල්ලම අහිමි කරගත්ත කෙනෙක් වෙනවා. එතකොට එහෙම උනේ ඇයි? අමූලිකා සද්ද වෙනස් වුණා. අනුන් කියන නිසා එයා වෙනස් වෙලා ගියා. අනුන් කිව්වොත් නෑ දිව්‍ය ලෝකේ තියෙන මෙතනමයි. එයා ඒක වෙනස් වෙලා යනවා. එයාත් පිළිගන්නවා. අනුන් කිව්වොත් නෑ අපායේ තියෙන මෙතනමයි. එයා ඒක පිළිගන්නවා. අනුන් නිසා වෙනස් වෙලා යනවා. අමෝලිකා සද්ධාව. එතකොට තව කෙනෙක් එනවා මගේ ළඟට බණ අහන්න. එයාත් බණ අහනවා. එයාත් පිරිකර පූජ කරනවා. එයාත් සිල් පද පහ සමාදන් වෙලා එයාත් යනවා.
එයාත් එනකොට අර පුද්ගලයා මගේ ඉන්නවා ඉඳලා අහනවා ඔයා කොහෙද මේ ගියේ කියලා එයා කියන මම මේ ආර්ය ඥානාමුදුරන්ගේ බණ අහලා පිරිකරක් පූජා කළා දාන ටිකක් පූජා කරන්න ගියා කියලා ඒ වෙලාවේ අර මහත්තයා කියන ඔය හාමුදුරන්ටයි දන් දෙන්න ගියේ ඔය හාමුදුරෝ අමූලික බොලුවක් කරන්නේ ඔය හාමුදුරෝ සීලය මේ විදියයි ඔය හාමුදුරෝ සිල්පද බිඳගන්නේ මේ විදියයි එහෙම කියද්දී අර මහත්තයා මොකද කියන්නේ එයා කියනවා මහත්තයෝ මට ආර්ය ඥාන හාමුදුරන්ගේ සීලෙන් වැඩක් නැහැ මට ආර්ය ඥාන හාමුදුරන්ගේ ගුණ යහපත් වලින් වැඩක් නැහැ මට ආර්ය ඥාන හාමුදුරෝ කියන බණ හරිද වැරදිද කියලා මට වැඩක් නැහැ මම ආර්ය ඥාන හාමුදුරන්ට වන්දනා කළේ මම ආර්ය ඥාන හාමුදුරන්ට දන් දුන්නේ මම මේ හාමුදුරන්ට පිරිකර පූජා කළේ මහා සංඝ රත්නය ආරමුණු කරගෙන කොණ්ඩඤ්ඤ මහෝත්තම ආනන්ද වහන්සේ මුල් කරගෙන සාරිපුත්ත මහෝත්තම ආනන්ද වහන්සේ මුල් කරගෙන යශෝදරා උත්තමාවිය සිහියට නගාගෙන ඒ නිසා ආර්ය ඥාන හාමුදුරුවන්ගේ ඇත්ත නැත්ත මට අදාළ නැහැ මම මහා සංඝයා ආරමුණු කරන් පූජා කළේ එයා වෙනස් වුණාද එයා වෙනස් වුණේ නැහැ අනුන් කිව්වා කියලා එයා වෙනස් වුණේ නැහැ පොතක පතක තිබුණා කියලා එයා වෙනස් වුණේ නැහැ එයා තව තවත් සද්ධාව ශක්තිමත් කරගත් අනුන්ගේ අසත්පුරුෂ භාවයන් ඉදිරියේ එයාගේ සද්ධාව එයා තව තවත් ශක්තිමත් කරගත්තා අන්න සද්ධාව ඒතර අමෝලික සද්ධාව තියෙන කෙනා නිරතුරුවම තමන් අද දවසේ සූත්‍රගත ධර්මයට අදාළව නිරය සහ දිව්‍යතල පිළිගත්තත් හෙට දවසේ අසත්පුරුෂ ආශ්‍රයකට එයා වැටුණොත් එයා ඇත්තටම කියන්න පුළුවන් නිරය තියෙන්නේත් මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ තියෙන්නේත් මනුෂ්‍ය ලෝකේ කියලා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙච්ච කෙනා කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ දිව්‍ය ලෝකයක් වෙහෙම නැත්නම් සතර අපායක් තියෙනවායි කියන කාරණේ. ඒ නිසා ඕක මේ සමාජය තුල තියෙන හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල ධර්මයේ සකස් වෙන්නේ සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියට අදාළව. එහෙම නැත්නම් අමෝලික ශ්‍රද්ධාවට එහෙම නැත්නම් පුතග්ජන භාවයන්ට අදාළව. ඒ නිසා සමාජය තුල තියෙන මේ මතයන් ජනප්‍රිය මතයන් බවට අනාගතයේදී පත්වේවි. ඒ ජනප්‍රිය මතයන් උනායි කියලා ඔබලා මේවා ජීවිතයට එකතු කරගන්න එපා. මානුෂ්‍ය ලෝකයේ වගේම සස්ත්‍රීක දිව්‍යතල 6ක් ගැන ඒ වගේම සතර අපායක් ගැන බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා. නමුත් අපිට චතුූපපාත ඥාන పూర్වේ නිවාසානුසුති ඥානේ නැ මේ ලෝකයන් තමා තුලින් අත්දකින්න. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගරුත්වයෙන් ධර්ම රත්නය කෙරෙහි ගරුත්වයෙන් මේ ධර්ම රත්නය මෙතෙක් රැකගෙන ආපු උතුම් සංඝ රත්නය කෙරෙහි ගරුත්වයෙන් අපි සූත්‍රගත ධර්මයේ තිබෙන මේ උතුම් ධර්මය ජීවිත පරිත්‍යාගයෙන් පිළිගන්න. නිවැරදිව පිළිගන්න. ඒ ධර්මානුකූලව අපි ඒව අපේ ජීවිතයට එකතු කරගන්න. එහෙම එකතු කරගන්න මොහොතක් පාසා ඔබ සම්මා දිට්ඨිය ශක්තිමත් කිරීමට මිත්‍යා දෘෂ්ටිය දුර්වල කර දැමීමට උපකාරක ධර්මයන් සකස් කර දුන් සැබෑ බුදුරජාණන් වහන්සේ සරණ ගිය පින්වතෙක් වෙනවායි කියන කාරණය සිහිපත් කරන්න ඕනේ. දවසින් දවස සද්ධාව දුර්වල වෙන සමාජයක පින්වතුනි අමෝලික සද්ධාව කියන තැන නම් රැඳෙන්න එපා. ඒක හරිම අනතුරක්. අසත්පුරුෂ ආශ්‍රයක් මුණ ගැහුණු මොහොතක, පාප මිත්‍ර ආශ්‍රයක් මුණ ගැහුණු මොහොතක, මිච්ඡා ධර්මයක් ඇසුන මොහොතක ඔබ මිච්ඡා දෘෂ්ටියටම පත් වෙන්න පුළුවන්. අමෝලික සද්ධාවේ මිච්ඡා දෘෂ්ටිය. ඒ නිසා ඔබ සද්ධා වැතිව කරගන්න. නොසැලෙන සද්ධා, වෙනස් නොවන සද්ධාව, අවබෝධය තුලින් ඔබ ලබන සද්ධාව, ආරෂ්ඨාංගික මාර්ගයේ අර්ථයන් තුලින් ඔබ ලබන සද්ධාව, සම්මා සතියෙන් පෝෂණය වුණා වූ සද්ධාව. ඔබ ඒ සද්ධාව ඇති කරගත්තොත් මේ ජීවිතයෙන් මැරෙන මොහොතේ නම් කවදාක්වත් ඔබ සතර පායට වැටෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ජීවිතයේ ඔබ ඇති කරගත්තා වූ මේ තෙරුවන් කෙරෙහි සද්ධාව පින්වතුනි උතුම් අචල සද්ධාවක් බවට පත් කරගෙන මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ගන්න තියෙන සැබෑ අර්ථය ජීවිතයට එකතු කරගන්න. තෙරුවන් සරණයි. මේ මොහොතේ කල්පනා කරන්න මේ උතුම් ධර්ම යාත්‍රා වැඩසටහන ශ්‍රවණය කරලා මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මෙතෙක් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු පින්වතුල්ලා සියලුම දෙනාටත්
ගම්වාසී රටවාසී සියලු දෙනාටත් ඒ වගේම උත්තරීතර මහා නායක සාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම කල්‍යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කර දුන්නේ පින්වත් සාරද මහත්මයාට පුබුදු මහත්මයාට ඒ සිරස ගුවන්විදුලියේ ප්‍රධානී සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්තුල්ලාට මේ පින් නිරොග් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා මෙසිතින් ආශිර්වාද කරනවා සියලු දෙනාට පෙරුවන් සරණයි සාදු සාදු සාදු